එ සිත අධි කිරීම සහ භාවනා කියන ෝඩියෝසිලස එකේ අද මේ ෝඩියෝකින් කතා කරන්න බලාපොරොත්තුයන්න ඇතටම මීට කලින් අපප්ලෝඩ් කරපු ඔඩියෝස් වල තියෙන කරුණුත් එක්ක සහ සමහර අප ශ්‍රාවකෑන්ට තියෙන්න පොදු සහ පුද්ගලික ගැටලු සම්බන්ධින් ඒ අහපු ප්‍රශ්න වලට උත්තර දීමක් වශයන කියැන්නේ ආන්ස එපසෝ්දියට තමයි මේ අඩියෝ එක සකස්වෙලා තියන දැන් යටහිත කියලා සංකල්පය ඇත්තටම මේ බෞද්ධ සංකල්පයක් නෙමෙයි එකසික්මන් පොයි් ගේ මනෝවිද්‍යාව ආස්ත්‍රිතව ගොඩ නැගනු සංසිද්ධයක් මනෝවිද්‍යාවත් එක කොටස් තියෙනවා ඒවැදි මේ සමහර කොටස් වලදිී යටහිත කියල දෙයක් සලකන්නේ නැහැ හිත එම කොටස් දෙකට බෙදෙන්නේ නැහැ තනි දෙයක් විදිහට තියන කියලාඒ සමහර කොටස් තිේෙනවා නමුත් සිගමන්් ප්‍රොයිඩ් එක්ක මේ පැඳුුණු මනව විද්‍යාවේදී විශිෂිම බටහිර පුද්ගලයන් විසින් තමයි මේ හිතේ කොටස් දෙකක් විදිහට මේක සලකන්නේ. එතු මේ කරුණුකාරණ ගැන දැනගෙන මේ විෂේයට එකතුවෙන එක තමයි වටින්නේ නො දැන නිගං අරගහන් ඉන්න මේකහං ඉන්න කිව්වට ඒකහගෙන අවුරුද්දක් හෙටියත් සහලාට වැඩක්වෙන්නෙ නැහැ එනිසා විශය කරුණු දැනගෙන මේ සබ්ෙක්ට එකට එෙන්න්ටවෙන්න ඕනේ සරලවම කියන ඕන හෙමයි. එහෙම නැතුව උදේ පහට මේකහං ඉන්න ඇත්තික පියාගනින්ට මේක විසිපාරක් ලියන්න එහෙම කිව්වට අපි දන්න ැහැමොකක්දේ වෙන්න කියලා එතකොට යටහිත කියන සංකල්පය බෞද්ධ දර්ශනය එක් සම්බන්ධ කරන්නේ කොහොමද ඒ සංවාදය තමයි මේ ෝඩියෝසිරි එකින් ඇතර මේ YouTubeුපචනලගේ මේ අපි පටගරන්තියෙන යටහි සිත අවධකිරීම සහ භාවනා කියන දෙන් එකතු කරන්න කතා කරන්න උත්සාහ කරන්නේ කොහොඳද මේ යට හිත කියන එක අපේ ධර්මයට අදාළව ගලප ගන්න කියන එකේ සංවාධයක්තමයි මේ යන්නේ. එකයි මේ සමහර ෝඩියෝස් මුර ඉඳම් එක දෙක තුන හතර කියලා කරුණු විදිහට ගලපගෙන එන්නේ. සරලව් කියනවා නං අපේ හිතේ තියෙන ගැම්පුරු ස්ථාන නෙමනැත්තං, සමාධිගත අවස්ථාව විදිහයට තමයි අපි යටහිත ගැන හැඳිනීමක් කරන්න සාමාන්‍යයෙන් අපේ ඔොඩු හිත මගින් තම අප ඉදිනි ද කටයුතු කරන කිරීමට අවශ්‍ය සිතිවිලි සාමාන්‍ය මතකය වගේ දේවල් තියෙන නමුත් අපේ තියන ආකල්ප අපේ තියෙන චර්ර්යාත්මක දේවල් අපේ මනසේ තියෙන ශක්ති කොටස් හැංගිලා තියෙන ආකාරයක් විදියට තම අපි යට හිත ගැන හඳුන්වන්නේ අප ධර්මයට අදාළවගත්ත හම අපේ හිතේ සමාධිය අවස්ථා මිදිහට මේ යටහිතේ තත්ත්වයන් අඳුනගන්න පුළුව. දැ විශේෂයෙන්ම බෞද්ධ දර්ශනයේද කතා කරනවා ලෝකෝත්තර සහ ලෞකික කියන අංශ දෙක ගැන අපිට වැදගත් වෙන්නේ ලෝකෝත්තර කියන අංශය නමුත් අපි දැන් ප්‍රතග්ඥාන මිනිස්ස විදිහට එකැන සාමාන්‍ය ගෙහිජීවිතේ ඉන්න අය විදිහට එමනද සාමාන්‍ය පරිසරයි සාමාන්‍ය සමාජයේ ඉන්න අය විදිහට අපිට එකපාරටම ලෝකෝත්තර තත්ත්වයක් ගැන එකන්නේ නිර්වාණය ගැන්න එකපාරටම අදහසක් ගන්න හෝ ඒකට සැකැස් වෙන්න බැහැ සමල්ලාට අපිට වගකීම් තියනවා අපි බැඳිලා ඉන්න රාජකාරලි තියෙනවා ඒ දේවල් ලිෂ්ට් කරගන්න ගමන් තමයි අපිට ලෝකෝත්තර තත්ත්වයන් ගැන හිතඩ වෙන්නේ ඒ හිතන්න ඕනේ හිතන් ඇතුව බැහැ මේ ලෞකික තත්ත්වය සහ ලෝකෝත්තර අරමුණු කියන දේවල් සමාන්තරව යන්න ඕනේ. එකපාට්ටම අපේ තියෙන බැඳීම්වලින් එක පාරට මයින් වෙලා ලෝකෝත්තර තත්ත්වේ මාර්ගය ගමන් කරන්න බැහැ ඒ කරන්න බැහැ මේකට සූදානමක් අවශ්‍යයි. එතකොට අන්නේ සූදාන මේදී අපේ කටයුතු පහසු කර ගන්ඩ එකයන්නේ ලෞකික ජීවිතේ, කටයතු පහසු කර ගන්නේ ැන සාමාන්‍ය පුද්ගලෙක්ට එයාගේ ඉදිනිදා වැඩටයුතු පහසු කර ගන්න විතරමයි මේ යටහිතේ එක් තියෙන්ෙන සම්බන්ධතා භාවිතයන් උපකාරවෙන් ඒ කියන්නේ අධ්‍යාපනයෙන් දියුණුවක් ලබන්න එතකොට ආර්ථික වශයෙන් දියුණුවක් ලබන්ඩ බුද්ධිමත් වඩ ඒවගේ සාමාන්‍ය ඉලක්කවැඩට විතරයි යට හිතත් එක්ක කරන ගණ දෙනවලි යන්ඩ පුළුවන් වෙන්නේ. එතනින් එහාට අපි අපිව ඇනලයිස් කරගන්න දේවල් වලට අප අපේ තියෙන තද බල නෙගටව් දේවල් අයින් කරන්න නම් අපිට භාවනාව සහ ධර්මයේ තියෙන ගැමුුරු කොටස් අවශ්‍ය වෙනවා ඒකට යටහිතත් එක්ක තියෙන සම්බන්ධතා වලට එහාගේපු ක්‍රම අවශ්‍ය වෙනවා එත තකොට සරලව තේරුම් ගඩ ඇ ත් එක් තියන මේ ගනු දෙනු සිද්ධ කරන අපේ සාමාන්‍ය ලෞකික ජීවිතය අපේ වැඩකටයුත්තු පහසු කර ගැනීම සඳහා විතරයි අපි කිසිීම විදහකින් ඒ රිනාාත්මක දේවල් සඳහා හෝ අන්නයගේ හානිකර දේවල් සඳහා භාවිතා කරන්න නෑ අපත් අපේ පවුල්ලලායගෙත් සුභසිද්ධිය සඳහා කරන දේවල් තමයි නයටහිතත් එක්ක කරන ගනු දෙනුවලද සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. එතොට යට හිත ගැන දැනගෙන මේ හිතේ ස්වභාවය ගැන දැනගෙන ඒ ආශ්‍රීත පොත්පත් කියවල ද මේ වගේ youtube channelනල් ඕන තරම් තියෙනවා ඒ හැම එකක් ගැනම අධ්‍යනය කරලා එට පස තමන් තමන්ගේ බුද්ධිමත් භාවය අනුව තමන් තීරණ එකට එන්නෝන මේඒක තමයි මේ කියන්නේ මේක තමයි යටහිත කියලා කියන්නේ එත මං මගේ යටහිත ඉස්සලා දකින්න ඕනේ ඒ සඳහාපි සරල භාවනාකරම කරන්න ඕ සමත භාවනා ක්‍රම වෙන්න පුළුවන් හෙමනත්තන් සාමාන්‍ය හිත එකඟ කරගැනීමේ ක්‍රමවෙන්න පුළුවයි තින් මේකට භාවනාවක් කියන්න පුළුවන් හෙමත්තා සිත එකඟ කරගනීම අභ්‍යාස කියලා කියන්නත් පුළුවන්. කැමති ක්‍රමයකින් පලවෙනියටම අප අපේ මනස සංසුන් කරගඩ ඕනේ නැත්තං අපට යටහිතට හරියට පනවිඩේ අවන්න හම්බවෙන්න හැයිසල්ලා අපි යටහිතට යන පාරට කපාගෙනන්න ඕන්න සඳ අප සූදානමක් තියෙන ොකද අපි අතිශේය කාර බහෝල ජීවිත ගත කරන්න මෙලෝසිහයකින් සමහරලාට ඉන්නේ. උඩු හිත උඩ හිත ත්තයන නැතිදි කල සහරලාට හිතාගරන බැරිතර්මටම අපේ හැසිරම් රටා සහ කාර්භාරයම් දැන් වර්තමාන සමාජයේ වෙන් ඒකට බලපාන හිතු තියෙනවා අර්ථික ගැටලූ අනිත් අනිත් ප්‍රශ්න නමුත් අපට යට හිත එක් ගනදන කරලා මේේදේවල්ලෝට උත්තර හොයා ගන්නවා නම් ඉසල්ලාම සතියත් දෙගත් වනක් මාසයක් විතර අරගෙන අපේ හිත එක කරගැනීම අභ්‍යාස පුරුදු කරන්න ඕන් ඒ පුරුදු කරාට පස්සේ යට හිතර කතා කරන්න ඒ කතා කරට පස්සතම ප්‍රයෝජනාසාහනිත් අනිත් අභ්‍යාස වට යන්න එහෙම නැතුව නිකං ෝඩියෝ එකක් කනගා වාහගෙන හිටියට ඒ හරින්න නැ එක ත මේ අඩියෝසිරි එක පලිනි ෝඩියෝ එකේ නම් ස්ටෙබ්බයිස්ටප් කිය තියෙන කොයිවිදිහට ද අභ්‍යාස කරන්න ඕනේ අභ්‍යාස වලට උපකාරී වෙන අනිත් ක්‍රම ගැනත් ගොඩක්ම කතා කරලා තියනොයි හැම ප්‍රශ්නයකට මුත්තර කලින් ඔඩියෝස්සල තියනවා මේ අඩියෝ එකනුත් පොඩක්කේ දේවල් හයියි් කිරීමන්තමයි කරන්න ඉති ඒකම තව සමහර කෙනෙක් විවිධ කරුණෝ ඉදිරිපත් කරලා තිබා එතකට තේරුම් ගේපු දෙයක්ත ගැන හරියට අවබෝධයක් නැහැ ඉස්සලාම ඇත මේ මනව විද්‍යාවේ තියෙන ගැඹරුසාංකල්ප නැතුව බේසික් දේවල් ටිකක් හොත් කියවඩ ඒ සඳහා සාමාන්‍යය ඔ භක්ෂෝප්ය ක හම තියෙන පොතත් දෙකක් කියවන්ඩ අවශ්‍යයි න්නන රැකමන්ඩ් කරන්න පොත්මම් වෙනම කියන්නම් මේ වගේ ත ු චන තියෙනයි හමෙක් මහාහන්ඩ විෂය කැර දැනුවත්වෙෙන් නැතුව මේ ක්‍රමවලට ඇතුළු වන්නඩ එපා ඒ ගැන යම් කිසි අවබෝධයක් තියගෙන මාසයක් විතර මේක ස්ටඩි කරන්න මාසයක් විත ස්ටඩි කරන්න ස්ටඩි කරන්න නැත්ව මේ විෂය කරනු පුරදු පුහුණු කරන්න එපා තේරුමක් වෙන්න නැහැ අමතරව මේ YouTube චැනල් එක ද විශේෂත්වය තමයි ලෞග එක ජීවිතයේදී යටහිතත් එක් කරන ගනුදනන සාමාන්‍ය පුද්ගලෙක්කු ට අප යටටහිතත් එක කරන ගණුදනවට සමාන්තරව ධර්මය තියන ලෞ පැත්ත අමතරව ලෝකෝතර පැත්තට උපකාරී වන ධර්ම කරුණුත් එකතු කර ගැනීම මේ youtube චැනල් එකේදී ම නිර්මාණය කරලා තියනවා න්නේ යටහිතර කතා කිරීමෙන් නැනතුරුව මෛත්‍රී භාවනාව කිරීම. ඒ යටහිතර කතා කරන්න කලින් හිත කර ගැනීමට ආනාපාන සති භාවනාව යොදා ගැනීමද ඒ වගේ ක්‍රමසා ඊට අමතරවදන් අපි ඉලක්කයකට යන්ඩ යටහිතර යෝජනාදීම පමණක්ම මද්දි ඒ සඳහා අදාළ වන පින් හරි කුසල් ක්‍රියාවන් හරි සිදුකිරීම ඒවා කොහමුද ප්ලෑන් කරන්න ඒ ධර්මය තියෙන කරුණොත් බේසි කරුණුත් අරගෙන යටහිතේ තියෙන ඒ ප්‍රයෝජන ටිකත් අරගෙන මික්ස් කරලා හදපු මෙතැඩ්ඩ එකක් විදියට මයි මේ ෝඩියෝ සිරි එක මුොලි නම පළගැන්නේ එක මොලි දම් අහනක්නට තේරෙනවා නොකද තැන් අනිත් ඕඩෝස්වල අනිත් ය චනල් වල අනිත් මේ යට හිතත් එක කරන ගණ දෙලුවලද ධර්මය තියන කරුණු ගන්න නැහැ ගොඩක් කලාවට. නමුත් මේ ධර්මයේ තියෙන වැදගත් කරුණු. මෛත්‍රී භාවනාව කිව් හම කවුරුද් දන්නවා. අපි දැමෝම දන්න එක කරවුත් හොඳක් මනිසක් නරකක් වෙන්න හැ කියලා. ඒක කරන ගමන් යටහිතත් එක යෝජනා කියන මේ ක්‍රියාවලිය සම්මිශ්්‍රණයක් කරොත් ඒක වඩාත් ප්‍රබල වෙනවා. ඉතින් ඒ නිසායි මේ රු මේ ොඩියෝ සිරිස් එකක අනිත්ත ොඩියස් වට වඩා විශේෂවෙන්නේ ඇතකොට අනිත් ඇතර මානනිත් තොඩිය චැල්වල තියෙන ඒ කන්සෙප් වලට වඩා ඒ සංකල්ප වලට වඩා මේ සංකල්පය හත්පසින්ම වෙනස් වෙන්නේ ධර්මය තියෙන කරුණුත් එක්ක සමහරදිවල් මිශ්්‍ර කිරීම හර මේක එක තැනක දිදිරයේ දී එක තැනකදී ඇතර මේ අභ්‍යාස කරගෙන යනකොට ඔටෝමැටිකලිම මේ අපි ධර්ම මාර්ගයට ලලෝකෝත්තර මාර්ගයට එකතුවෙෙන් එමනතන් හැරෙන්න අවශ්‍ය කරන මූලික කුසල් වඩලත් ඉවරයිසාහ අප අපේ හිත සන්සුන් කරග නම් තිවරයි සහ ලෞකික ජීවිතය පහසුවෙන් ගත කරන්න යට හිතත් එක්ක ගණනුදනුව සාර්ථකව පෞත්වාගෙනත් ඉවර ඒක තමයි මේ ෝඩියෝ සිරිසල අරමුණ තව කට්ටයක් මේ විශ්වය ගැන සඳහන් කරනවා නමුත් ඒ සම්බන්ධය මගේ එකන මේ චැනල්ලකේ මතය ඉදිරිපත් කරන්න කැමති විවිධාකාර සංකල්ප තියෙනවා ඒ පසුපසා පිට යන්න පුළුවන් නමුත් මෙහිදී මම ගොඩක්ම භාවිතා කරන මෙතඩ්ඩක තමයි යට හිතත් එක ගන උදනු කිරීම සහ ධර්මය කියන එක බෞද්ධ දර්ශනය කියන එක ඉතින එහා දෙයක් නීමට කැමැත්තක් නැහැ විශ්වය කියන්නේ ජීවි අජීවීන්ගෙන් හැදිච්ච ඒක හිතාගන්න බැරි තරන් දික බලලක් තියෙන දෙයක් එහි ගැබ්වෙලා තියෙන ශක්තිය සහ අනිත් කරුණු කාරණගෙන හිතාගන්න ොත් බැරි තරන් එදකට ඒකට බිමදාගෙන වැන්දා කියලා අපිට ඒක හම්බෙන දෙයක් නැහැ ඒකෙන් දෙයක් හම් වෙන නං අපි ඒ සඳහා සූදානම් වීම කවශ වවා පස සූදානම්වීම අවශ්‍ය වන හිතන්න දැ ොක්කරි විශ්වේ ශක්තියක් තියෙනවා හිතන්න්න වඒ ශක්තිය මට ආයි කියෙරෙන මොකක් දෙකෙන් කරන්නවා මට හයිතිය නොකද ගලක්කුස් සන්නද ගහක්ුස් සන්නද ොක් මුොකයටදේ හය භාවිතා කරන්න ඕන මගේ ගනීමන ගැනීමේ වර්ධනයට නං කමක් නෑ මගේ බුද්ධි වර්ධනයට නම් කමක්නෑ ගේ බුද්ධි වර්ධනවීමත් සමඟ මට ආර්ථික වශයෙන් ශක්තිමත්වීමට නම් ඒ ශක්තියගන්න කමක් නෑ. ඉති ඒකට මම විශ්වමාතාවටි කෙලා වැදට හරිය නොවද නෑ එ එහෙම එකක්නෑ ඒක අර නොපැෙන දී එෙක්ට වදින වගේ වැඩක් වෙන්න පුළුවන්ගන්තිමට කිසිම තේරුමක් නැතිව. ඒ නිසා මොකක්හරි ශක්තියක් පිටෙන් තියවානම් මොනවා කවුරු හරි දෙවහරි මොනහරි එහෙම දේවල් පවතිනවා නම්. දෙවියන්ගෙන් හරි විශ්වයෙන් හරි මොකක් හරි දෙයකින් අපිට ශක්තියක් හරි මොකක් හරි ගන්න නං අපිත් ඒක ගන්න සුදුසු විදිහට අපි සකස් වෙලා ඉන්න ඕනේ එහෙම සකස් වෙලා ඉන්නැතුව ලක්ෂවාරයක් වැදර වැඩක්නෑ සකස් වැඩ තිය ආකාර තමයි අපේ හිත සංසුන් කරගන්න එක අපිම අපේ හිත ඇනලයිස් කරලා බලන එක ඒක කොහොමද කරන්නේ ඒකට භාමනාව සහ මනස සංසුන් කරන අභ්‍යා සැරෙන වෙන කිසිමම ක්‍රමයක් නැහැ. අපි පොත්පත් කියවන්න අවශ්‍යයි ඒ මාර්ගයෙන් කරුණුකරණා ඉගෙන ගණ්ඩ අවශ්‍යයි. ඉගෙනගන්න එකත් එක්කම සමාන්තරව භාවනා කටයුතු මනස සංසුන් කරන්න කටයුතු කරන්න ඕනි ට අමතරව සාමාන්‍ය මට්ට මේ ශරීරයේ සඳහා ව්‍යයාම කරන්න ඕනේ ඔක්කොම එකට අන්නඩ ඕනේ ඔක්කොම එකට ගියොත් තමයි ඔය කියන විශ්ව මාතාවගින් හරි විශ්වයෙන් හරි දෙවි කෙනෙකින් හරි යම් කිසි වෙනත් මොකක්කින් හරි බාහිර තියෙන දයකින් අප්‍ර ශක්තියක් ගණ්ඩ පුළුවන්නම් ගණ්ඩ වෙන්න එතකොට එමළතුව අභ්‍යස නොකර අපිටේ සඳහා නයින්න බැහ. ඇතරම විශ්වය සම්බන්ධයෙන් විශවමාතාවට වැඳීමක් විශ්වමාතාව ඉතින් ඒ වගේ සංකල්පගෙන නම් මම පිළිගණ්ඩ කැමති නැහැ. විශ්වේදයෙන ශක්තියක් මට අවශ්‍යයි කිය කිය කරන ක්‍රමයක් මේ ෝඩිය සිරස් වලදි පැහදිලි වෙන්නේෙත් නැහැ. එහම දෙයක් නිවැරදි නැහැ කියනකයි මගේ මතය. ට වඩා තමන්ගේ හිත ඇනලයිස් කරොත් ඊට වඩා ශක්තියක් තියෙනවා තමන් තොළම තමයි ඒ ශක්තිය තියෙන්නේ කොහේ හරි ඒක වෙන කොහ හරි තියෙන එකක් වන්නඩ ඇති තමන්ට එන්නේ කොහෙ තිබ්බත් කමන්න තමන් සකස් වෙනවා නම් තමන්ට ශක්තිය ඒ එච්චරයි දඒකඩයි වැන්දැයි කියල ශක්තියනෙ නෑ බුදුරජාණන් වහන්සේ විශ්වයට වැදරනෙම ඒ ශක්තියකත්තේ මේ සිදුවත් කුමාරයා විශ්වයට වැදල නෙමේ ඒ ශක්තිය ගත්තේ සිදුවත් කුමාරයා භාමනා කරලා මනස සංසුන්ක න අ්‍යාස කරලා ඊට කලින්ං කුසල් ධර්මය වඩලා තමන් තුලින් තමයි ඒ ධර්මය ඒ ශක්තිය හොයා ගත්තේ විශ්වයට වැැඳල වැදල වැදල නෙමේ විශ් මමාතාවකට වැැඳ නැහැ මේ සිදහත් කුමාරයා මේ මනස සංසුන් කරගෙන නිර්වාණ මාර්ගය හොයා ගන්න ඉතින් මේ අලොත් සංකල්ප බිවෙනකොට තමන් පොඩ්ඩක් නිවීහැන ඉල්ලි කල්පනා කරල බලඩ ඕනේ ඇත්තටම මේක අර්ථයමකක්ද එක ධර්මයට සමාන්තරවයන කරුණක්ද පරිබාහිරවයන කරුණක්ද එක විද්‍යාත්මකවත් අඩු රම ඔපපු කරන්න පුළුවන් හම තම් ධර්ම පත්තිෙන් ඔප්පු කන්න පුලුවන් දකෙම ඔපපු කරන්න බරින්න එකඒ අදාලන ඇතරම මේ කරුණ වැරදි ඉන් මේ දේ වැල්ටික තමයි කතා කරන්න අවශන ඒකත් එක්කම අන්තිපතාව එකන එක කහල තිබෙනගක්තම මේ එකකොස් වෙරිද මාක්කර විශේෂ දෙයක් තියෙනවා සම්බන්ධයෙන් එකො සොතාවක්ට ලියන්ඩෝනේ ඒම කරාම් කක්හරිවෙන කියලා ඉති ඒ අපි සරලවේ කරුණගෙන ඇන්ලයිස් කරොත් ධර්මයට අදාලව බෞද්ධ දර්ශනයට අදාළව සහ බේසින්සපටවල්ට අදාලව මිකා කොමන් සන්සගෙන් ගත්තත් ඒ පෙළිග්ඩ පුළුවන් කතාවක් නෙමේ මොකද මේ ශක්තිය තියෙන්නේ තමන් තුළමයි තමන් පරක්ව වෙන්න පරක් වන්න අප එක හොයා ගැන පරක්වෙන පරක්ව අපි පරක්කුවට පත්වනම් නිසක් විශේෂ දවස් විශේෂ නැකැත් එහෙම දේවල් ගැන සැලකමක්කරනෙ නෑ සමහරවෙලාට එහෙම සුභ දවස් ඇති මොකක් හරි ග්‍රහපිහිටී මනුව ඒඒ ශක්තිය නාභිගත වෙන දැන් හරි න තං විශේෂ, තාවයන් විශ්වය තුළ නිර්මාණය වීම් ඇති අපිට කමක් නෑ අපි දන්න ඇ. වක හොය හෝ ඉදාටම ඉන්න නැතුව මේ ගත වන තත්වරයේ ඉදිත් මනස සංසුන් කරන්න පුළුවන් අභ්‍යාස වඩන්න පුළුවන්නම් භාවනා කරන්න පුළුවන්න්නම් කොසල් වඩන්න පුළුවන්න්නම් ඒක තමයි ඉතාම වැදගත් වෙන්නේ. එතර මේ හැම්ම දෙයකින් තමන් තමන්ට ගැපෙන ක්‍රමයක් හොයාගන්නඩ ඕනේ මොනක්‍රමය ගත්තත් බෞද්ධ දර්ශනය තියෙන බේසික්කන්සප් වලට් කරන්න බැහැ.ඒක් අවශ්‍යමයි. ඒ අවශ්‍යමයි. ඊට සමාන්තරව අපේ දැම් මේ අපි වැටිලයින්නවලින් ගොඩඉන්න හැබැයි අපිට යටහිතත් එක්ක කරන මේ ගණුදින ගොඩක් උපකාරී වෙනවා මොකද ඒ උදව් නැතුව අපට ගොඩඉන්න බෑ. මම කියන්නේ මේ ආර්ථිකව වැටිලයි ඉන්නේවා මානස්සිකව වැට්ලයිඉන්න කරුණු මේ හැම එකකින්ම, ගොඩන්ඩ යට හිතේ උදව්වෝ ඕනෙ ඊට අමතර අපි බෞද්ධ දර්ශන ඇත් එක්ක ඒ මෛත්‍රී භාවනාව බුද්ධාන සති භාවනාව ආනාපාන සති භාවනාව වගේ මනස සංසුන්ක නභ්‍යස දේවල් එකත් මේ කටයුතු කරගන අන්ඩ ඕනේ මේ මෙතැඩ් එක අනිත් මෙැතඩ් ස්ොලිින් වෙනස් වෙන්න මෙන මේ කන මූලික කරුණු නිසා මේ සම්න්ධයෙන් තාව ගැටලු තරණම් කමෙන්න්ස්සල් ඉදිරිපත් කරන්න කමෙන්ට එකෙකින් උත්තර දෙන්න බැරික් තිබොත් විතර කෝඩියහෙකින් උත්තර ඊළංඟට සපයන බලාපොරොත්තු වෙන.